at 12. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය live at 12 සමගින්. අද live at 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම ඉෂාරා සමරසිංහ. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. කෙසල්වත්තේදී අතරංගුට ගත් පුද්ගලයෙකු ඉස්ලාම් අන්තවාදයට මුදල් සපයා ඇති බවට හෙළිවේ. බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාව අද අමාත්‍ය මණ්ඩලයට. අද සිට ඇරඹි පාසල් බස්නාහිර ශ්‍රේණි කිහිපයකට සීමා වේ. දිවිරයින් මගින් මෙරටට නව කොවිඩ් ප්‍රභේද පැතිරීමේ අවධානමක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීම්. බස්නාහිර පළාතේ පාසල්වල ශ්‍රේණි කිහිපයක මෙන්ම සෙසු පළාත්වල පිහිටි පාසල්වල සියලු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ වුණා. බස්නාහිර පළාතේ පාසල් විවෘත වුණේ 5 11 සහ 13 යන ශ්‍රේණි සඳහා පමණයි. COVID-19 වසංගතයේ ව්‍යාප්තියත් සමග වසා දැමුණු බස්නාහිර පළාතේ පාසල්වල ශ්‍රේණි කිහිපයක් සහ සෙසු පළාත්වල පාසල්වල අධ්‍යයන කටයුතු අද ආරම්භ කෙරුණා. බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප 11කට අයත් පාසල් 1362ක අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ආරම්භ වූ 5, 11 සහ 13 ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු වලට සිසු සිසුවියන්ගේ පැමිණීමේ වැඩි ප්‍රවණතාවයක් දැකගත හැකි වුණා. සතුටුයි ඉස්කෝලේ පටන් ගත්ත එකගෙන. ඔන්ලයින් ක්‍රමයේ අසාර්ථක. ඔන්ලයින් ක්‍රමයෙන් අපිට හොඳට ඉගන්නවා ඉස්කෝලෙන්. ඔන්ලයින් ඔන්ලයින් උත් අපිට ඉස්කෝලේ කරා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සෑම පාසලකම ගිලන් කාමරයක් සකස් කිරීමටද අධ්‍යාපන බලධාරීන් පියවරගෙන තිබවයි පාසල් ගුරුවරුන් සඳහන් කරන්නේ. බස්නාහිර පළාතේ පළමු ශ්‍රේණිය සිට 4 වන ශ්‍රේණිය දක්වාත් 6 වන ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා මෙන්ම 12 වන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අප්‍රේල් මාස 19 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධයෙන් සියලු විදුහල්පතිවරුන්ට විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අද පත්තරේ වැඩසටහන සමග සම්බන්ධ වෙමින් කියා සිටියේ. ඒ අනුව අද සිට අප්‍රේල් මාස 9 වෙනි දින දක්වා පාසල්වල පළමු වාරයේ අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමට නියමිතව තිබෙනවා. දරුවන් දෙමාපියන් ඇතුළු සියලු පාර්ශව නිසි ලෙස සිය වගකීම ඉටු කරන්නේ නම් බස්නාහිර පළාතේ සෙසු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ඉතා කඩිනමින් ආරම්භ කළ හැකි බවයි අධ්‍යාපන බලධාරීන් කියා සිටින්නේ. බස්නාහිර පළාතේ පාසල්වල 2020 වර්ෂයේ 10 ශ්‍රේණියට අදාළව වර්ෂ අවසාන ඇගැයීම මාර්තු මාස 29 වන දින සිට අප්‍රේල් මාස 7 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව 11 වන ශ්‍රේණියේ ගනුම ලබන සිසුන් සඳහා නැවත පළමු වර පරීක්ෂණ පැවැත්වීම සිදු නොවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටින්නේ. මේ අතර විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා කියා සිටියේ මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සහ උසස් පෙළ විභාගයේ අගෝස්තු මාසයේදී නොපැවැත්වීමට තීරණය කර ඇති බවයි. කොරෝනා වසංගතය හමු වී විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකි වීම සැලකිලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය සමග මෙම එකඟතාවයට පැමිණ ඇති බවයි ඔහු කියා සිටියේ. එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අද පත්තරේ වැඩසටහන සමග සම්බන්ධ වෙමින් කියා සිටියේ එවැනි එකඟතාවයකට නොපැමිණි බවයි. පාසල් පද්ධතිය ගැන අපි දන්නෝ. ඊට පස්සේ මේ ශිෂ්‍යත්වයේ සහ උසස් පෙළ කල්යාමක් ගැන කතා වෙනවා. පත්තරයක් එහෙම ලියද්දි තවත් පත්තරයක් කියන ඔබතුමා කිව්වා කල්යන්නේ නැහැ කියලා. මේ ගැන අපි දැනගන්න කැමතියි. අතවසෙන්ම උත්තරේ තියෙන්නේ දැනට එහෙම කල් දැමීම පිළිබඳ තීරණයක් නැහැ. නමුත් අර ප්‍රශ්නාත ලකුණක් දාලා තිබිච්ච කතා පුවතක් සත්‍යයි. මොකද විභාග කොමසාර ජෙනරාල්තුමා මට පැවසුවා ඊයේ උදේ මෙහෙම දෙයක් වුණා. මොකද රටේම හැම දෙනාම මොනවා හරි දෙයක් කරනකොට ප්‍රශ්නාර්ථයක් නිදාන්නේ, දැන් කොහොමද පාසල් පටන් ගන්නේ, ඔයතුමාලා මේ එන්නත් ලබලා දීලා තියෙනවද එන්නේ, ඒ වගේම කාරණයකදී උත්තරයක් දෙනකොට තමයි යොමු දීලා තියෙන්නේ. මේ අතර පාසල් විවෘත කිරීම සහ විභාග කල් දැමීම සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ පිළිබඳව ගුරු සංගම් නියෝජිතින්ද අද මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.
විද තීරණ ගන්නවා. ඒක නිසා මේ මගේ තීන්දුව තීරණ ගන්නකොට සාකච්ඡා කරලා තීරණ ගන්න. මේ සාකච්ඡා නැතුව මේ තීන්දුවල වැරදි ආවේ කොවිඩ් වියත්ති නිසා නෙවෙයි. ඒවා උනේ මොකක්ද? නිවැරදිව සියලු පාර්ශ්වයන් එකට ඉඳලා සාකච්ඡා කරලා තීන්දුව නොගැනීම. මද්‍රව්‍ය චෝදනා මත පානදුර ප්‍රදේශයේදී අතනකොට ගස්සක කරුවෙකු ඉස්ලාම් අන්තවාදයට අරමුදල් සපයා ඇති බවට හෙළිව තිබෙනවා. මේ අතර මෙරට තුල බුර්කාව පැලඳීම තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද අමාත්‍ය මණ්ඩලයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ජාතික ආරක්ෂාවට ඇති තර්ජන සැලකිල්ලට ගනිමින් මේ තීරණයගත් බවයි මහජන ආරක්ෂක අමාත්‍ය රිය අඩ්මිරාල් සරත් වීරසේකර මහතා පැවසුවේ. මෙරට තුල ප්‍රසිද්ධ ස්ථානවල සිය අනන්‍යතාවය හඳුනා ගැනීමට නොහැකි පරිදි සම්පූර්ණයෙන්ම මුහුණ සංගවාලන ඇඳුම් නොපැළඳිය යුතු බවට අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් තුනේ 2019 වර්ෂයේ මේ මාස 19 වෙනිදායි. එම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කළේ පාස්කු ඉරුදින ත්‍රස්ස ප්‍රහාරය පිළිබඳව විමර්ශනය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්පත් කළ විජිත් මලල්ගොඩ ත්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශයන්ට අනුවයි. ඒ අනුව සම්පූර්ණයෙන් ආවරණය වන ලෙස මුහුණු ආවරණ පැළඳීම తాවකාලික තහනමක් බවට පත් වූ අතර අද ඉදිරිපත් කරන නව කැබිනට් පත්‍රිකාව මගින් එම తాවකාලික තහනම ස්ථිර තහනමක් ලෙස ක්‍රියාත්මක වනු ඇතේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමසමේ අවසන් වර්තාවේද දැක්වෙන්නේ ඕනෑම පොදු ස්ථානයකදී මුහුණු ආවරණය වන ඇඳුම් ඇඳීම තහනම් කළ යුතු බවටයි. මහජන ආරක්ෂක අමාත්‍ය රිය අඩ්මිරාල් සරත් වීරසේකර මහතා බුර්කාව තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවට පසුගිය සිකුරාදා අත්සන් තැබූ අතර අද අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර මීට මාස කිහිපයකට පෙර පෑලිගොඩ පොලිසිය මගින් පානදුර කෙසල්වත්ත ප්‍රදේශයේදී අතරංගුවටගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිසිය විශේෂ අනාවරණයක් සිදු කළා. පෑලියගොඩ පොලිස් ස්ථානයේ මගින් මීට මාස කිහිපයකට පෙර මද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් පානදුර කෙසල්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. මොහු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝගයක් මත පෑලියගොඩ පොලිස් ස්ථානයේ රඳවා තබා තිබුණා. තවදුරටත් විමර්ශන සිදු කිරීමේදී අනාවරණය වී තිබෙන්නේ මෙව මද්‍රව්‍ය වරදට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයාගේ ගිනුමකට ඩුබායි රාජ්‍යයේ සිට විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවට, ඒ වගේම එම ගිනුමෙන් යම් මුදල් ප්‍රමාණයක් කින්යා ප්‍රදේශයේ සිට මෙහෙවනු ලබන යම් අන්තවාදී මතධර්ණ සංවිධානයක ගිණුමකට බැරවී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. බැංකු ගිණුම් අනුව සනාථ වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් රාෂ්ට්‍රක්‍රියා විමර්ශන කොට්ටාෂයේ විසින් විමර්ශන සිදු කරනු ලබනවා. අදාළ සැකකරු කොළඹ රාෂ්ට්‍රක්‍රියා විමර්ශන කොට්ටාෂයේ වෙත පැලියගොඩ සිට රැගෙන වී තිබෙනවා. මේ අතර හිටපු ආණ්ඩුකාරවරයෙක වූ අසද් සාලි මහතා පසුගිය දාකල ප්‍රකාශයේ සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලකයන් අදහස් පළ කළා. අසත් සාලි තමා මේ අන්තවාදයේ පෝෂණය කරන්න විශාල කාර්යභාරයක් කරනවා කියන එක අපිට පේන්නේ. මොකද පාස්කු කමිෂන් එක තුලත් අසත් සාලි පිළිබඳව ලියලා තියෙනවා. ඒ නිසා මම හිතනවා නිත්‍යානුකූලව අසත් සාලිට යම්කිසි පියවරක් ගන්න පුළුවන් නම් ඒක ඉක්මනින් ගන්න කියන එක තමයි අපි ආණ්ඩුවෙන් පොලිසිය බාර ඇමතුමාගේ ඉල්ලා සිටින් අසත් සාලිල වගේ මුස්ලිම් නායකව මේ රටේ නීතිය පිළිගන්නේ නැති තත්වයකට පත් කරගෙන ප්‍රකාශ නිකුත් කරමින් යනවා. අපි අහනවා ආණ්ඩුවට මේ ඇයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ඔව් අසත් සාලි හිතේ ඇති එයා මේ වෙන රටක ඉපදිච්ච කෙනෙක් වෙන රට ඉන්නම් මේ කියන්නේ කියලා. අපි මේ රටේ ජනතාවට කියලා තියෙන එක රටක් එක නීතියක් කියලා. ඒක නිසා ඔය වගේ අශෝක අබේසිංහත් කිව්වා එක තැනකට ගිහිල්ලා. දැන් කියනවා එහෙම ඒවා කිව්වද දන්නේ නැහැ මතක නැහැ. ඔය විපක්ෂයට ඔය මතක නැති ලෙඩේ තියෙනවා. නියම වරදකරුවා නියම කුමන්ත්‍රණකරු තහරාන්ට පුපුරන ගාවෙ දීපු අය සොයා ගැනීමට කිසිදු උනන්දුවකුත් නැහැ. සලකා බැලීමකුත් නැහැ. ඒ පිළිබඳව රට තුල සහ රටෙන් එළියේ පරීක්ෂණක් නැහැ. ඒ පාස්කු ප්‍රහාරයේ සිද්ධියට වග කියන්න වෙනවා අසත් සාලිට. ඒ නිසා අසත් සාලි අද කියනවා ඒකෙන් බේරෙන්න ඕනවට ජනාධිපතිවරයා ආණ්ඩුවත් කරන්න වෙන්න හදනවා. ඒ නිසා අසත් සාලිලාට මේ කිසි කෙනෙකුට බේරෙන්න බෑ. පැහැදිලිව මේ වාර්තාව විශ්වදාන් වෙලා තියෙනවා. අන්තවාදීමුත් එක්ක ගණදෙනු කරයි කියලා මිත්‍රවරුනි. කොවිඩ් 19 ආසාදිතයින් 87,907 දෙනෙකු මේ වන විට මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ ඊයේ වාර්තා වූ ආසාදිතයින් 307 දෙනාත් සමගයි. ඊයේ වාර්තා වූ ආසාදිත මරණයද සමග සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 527ක් දක්වා ඉහළ ගියා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ එක් COVID-19 ආසාදිත මරණයක් සිදු වූ බවට තහවුරු කර තිබුණා. ඒ වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පුද්ගලෙක්. ඔහු ලේ විෂවීම, බහු ඉන්ද්‍රිය අක්‍රිය වීම සහ COVID නියුමෝනියාව හේතුවෙන් මියගොස් ඇති බවටයි වාර්තා කර ඇත්තේ. මෙරටින් ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිතයන් 307 දෙනාගෙන් 25 දෙනෙකු විදේශගතව සිට දිවයිනට පැමිණි පුද්ගලයින්. සෙසු ආසාදිතයන් 280 දෙනාගෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් කොළඹින් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 50ක්. මාතරින් ආසාදිතයන් 49 දෙනෙකු වාර්තා වූ අතර ගම්පහින් ආසාදිතයන් 47 දෙනෙකු වාර්තා වුණා. අනෙක් ආසාදිතයන් 136 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. මේ අතර මාතර මොරවක ඊයේ හඳුනාගත් COVID-19 ආසාදිතයන් 51 දෙනා ඊයේ පස්වරුවේම හම්බන්තොට සහ කමරුගමුව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. බහුදින ධීවර යාත්‍රා මගින් ධීවර කටයුතු වල නිරත වන පුද්ගලින් හරහා විවිධ COVID-19 ප්‍රභේද මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා. විශේෂයෙන්ම ධීවර කර්මාන්තයේ යෙදෙන බහුදිර යාත්‍රා සහ අනිකුත් යාත්‍රා වල පැමිණෙන පුද්ගලයින් අපි නිසියාකාරව නිරෝධායන ක්‍රමවේදයකට හෝ පරීක්ෂණ ක්‍රමවේදයකට භාජනය කරන බවක් පේන්නේ නැහැ. විශේෂයෙන් අන්තර්ජාතික මුහුදේදී සහ අනිකුත් ප්‍රදේශවලදී විදේශිකයින් සමග නොයෙකුත් නීත්‍යානුකූල නොවන ගනුදෙනුවල් ඇතැම් අය නිරත වෙනවා. මේ නිසා ලෝකයේ අනිත් රටවල් වල පැතිර යන නොයෙකුත් වර්ගයේ අවදානම් ප්‍රභේද COVID-19 පැතිරවිය හැකි ලංකාතුලට ඇතිරිවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා මේ අවදානම් කණ්ඩායම් PCR පරීක්ෂණ සඳහා යොමු කළ යුතුයි. ඒ වගේම යම් සාධක තියෙනවා නම් ඔවුන් යම් අවදානම් ක්‍රියාවක නිරත වුණා කියලා ඔවුන් අනිවාර්යයෙන්ම නිරෝධායන ක්‍රියාවලියට ලක් කළ යුතුයි. COVID-19 මර්ධනය සඳහා ලබා දෙන AstraZeneca Covishield එන්නත අදත් බස්නාහිර පළාත ආශ්‍රිතව ලබා දීම සිදු කෙරුණා. ඊයේ දිනේ පමණක් පුද්ගලයන් 2603 දෙනෙකුට එන්නත ලබා දී ඇති අතර මේවන විට එන්නත් කර ඇති සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 773011ක්. මේ අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලින් සඳහා COVID-19 එන්නත ලබා ගැනීම සඳහා ස්වයංක්‍රීයව වේලාවක් වෙන් කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බව කොළඹ මහනගර සභාව පවසනවා. නිවේදනයක නිකුත් කරමින් එම නගර සභාව පෙන්වා දෙන්නේ කොළඹ මහනගර සභාවේ www.colombo.me.gov.lk හෝ echannelin.com වෙබ් අඩවියෙන් හෝ echannelin ජංගම දුරකථන යදවුම හරහා නොමිලේ වේලාවක වෙන් කරගත හැකි බවයි. මේ වන විට මෙරට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් 87907 දෙනාගෙන් 84648 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 2732ක්. කොළඹට අතිවිශාල ජනකායක් උත්සව සමය තුල පිට පළාත් වලින් එනවා. මේ වන විට ලංකාවේ වැඩිම රෝගීන් හම්බ වෙන පළාත් බවට පත් වෙලා තියෙන කොළඹ ගම්පහ අර වෙනදාතරන් රෝගීන් හම්බ නොවුණා. තාම රෝගීන් හම්බ වෙනවයි කියන එක අපිට අමතක කරන්න බෑ. ඒ නිසා අනිත් ප්‍රදේශ වලින් විශාල ලෙස කොළඹට ජනතාව එන්න පටන් ගත්තොත් කිනක හමුවීම් වැඩි වුණොත් අනිවාර්යයෙන්ම මේ රෝගයෙන් නැවත වාරයක් උත්සන්න වීමේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කොළඹින් පිටතට යෑම වගේම කොළඹට ඇතුල් වීම කියන කාරණා දෙකම සීමා සහිත කිරීම අවශ්‍යයි. කොවිඩ් වලට පෙර පැවති සාමාන්‍යකරණ තත්ත්වයට සිසේත්ම යෑමට හැකියාවක් නැහැ. මොකද තවම කොවිඩ් රෝගය සම්පූර්ණ තුරන් කර නැති නිසා. ලොව කොවිඩ් ආසාදිතයින් වැඩිම ව්‍යාප්තියක් පෙන්නුම් කරන ඇමරිකාවෙන් ඊයේ දිනේත් වාර්තා වූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 5ත බැස ඇතත් බ්‍රසීලය දෛනිකව ආසාදිතයින් වාර්තා වීම අතින් ඉහළ අගයක් ගැනීම වඩාත් කැපී පෙනුණා. ඒ සමගින් ලොව කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳවයි මේ විමසා බැලීම. ලොව කොවිඩ් ආසාදිතයන් ව්‍යාප්තිය අතින් මාස ගණනාවක සිට පෙරමුණගෙන සිටින ඇමරිකාවෙන් ඊයේ වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 36,000කට ආසන්න අගයක් ගෙන ඇති අතර දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාවද 600කට ආසන්න අගයක් ගෙන තිබීම වඩාත් සුබවාදී තත්ත්වයක් බවයි එරට සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් කොවිඩ් තත්ත්වයේ පාලනයට හඳුන්වා දී ඇති සෞඛ්‍ය පුරුදු අත්හරිමින් වසංගතයේ අවධානම නොසලකා හැරීම සිදු වුවහොත් ඉතාලියට මෙන්ම ඇමරිකාවටද යලිත් රට වසා දැමීමේ තත්ත්වයකට මග පැදී හැකි බවට ඇමරිකානු සෞඛ්‍ය අංශ අනතුරු අංගවා තිබෙනවා. මේ අතර කොවිඩ් අවදානම තවදුරටත් වැඩි වශයෙන් පෙන්නුම් කරන බ්‍රසීලෙන් ඊයේ වාර්තා වූ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 44,000 ඉක්මවා ඇති අතර එය ඊයේ ලොව වැඩිම දෛනික ආසාදිතයන් වාර්තා වීම ලෙසයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. බ්‍රසීලයේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාවද ඊයේ 1000 ඉක්මවා ඇති අතර අසල්වැසි ඉන්දියාව, රුසියාව, ප්‍රංශය, ඉතාලිය, තුර්කිය සහ පෝලන්තය කොවිඩ් වසංගතය තවදුරටත් අවදානම් මට්ටමක පවතින රටවල් ලෙසයි හඳුනාගෙන ඇත්තේ. මෙතර අප්‍රිකානු කලාපයේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 4ක සීමාව ඉක්මවා ගොස් ඇති අතර කලාපයේ වැඩිම බලපෑමකට ලක්ව ඇති දකුණු අප්‍රිකාව, මොරොක්කෝව, ටියුනීසියාව, ඊජිප්තු සහ ඉතියෝපියාවයි.
මෙතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමේදී රුධිරයේ කැටි ගැසීමේ අවදානමක් ඇති බවට ඇතම් රටවලින් වාර්තාවන තොරතුරු හේතුවෙන් නෙදර්ලන්තය, අයර්ලන්තය, ඩෙන්මාර්කය ඇතුළු රටවල් කිහිපයක් එන්නත ලබා දීම తాවකාලිකව අත්ටු වීමට පියවරගෙන ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සෞඛ්‍ය අංශ තවදුරටත් අවධාරණය කර සිටින්නේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමෙන් එවැනි අතුරු ආබාධ ඇතිවීමේ අවදානමක් පවතින බවට කිසිදු සාක්ෂියක් තවමත් ලැබී නොමැති බවයි. කෙටි විරාමයක් ලබා ගැනීමටයි මේ සූදානම. යලිත් දේශීය පුවත් ගල්ගමුව අතරගල්ල නාකොළගනේ රජමහා විහාරයට අයත් වනාන්තර ප්‍රදේශයක දැඩි පරිසර හානියක් සිදුවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ වගා ව්‍යාපෘති සඳහා ලබා දෙන බවට පවසමින් සිදුවන වන විනාශය පිටපස හිමිනමක්ද සිටින බවයි. මේ ගල්ගමුව අතරගල්ල නාකොළගනේ රජමහා විහාරයට අයත් වනාන්තර ප්‍රදේශයක්. මෙවන විට වනාන්තරයේ කොටසක් එලිපෙහෙලි කළ අයරු දකින්න ලැබෙන්නේ මෙලෙසින්. ඓතිහාසික පාලුකඩවල වැවට මායිම්ව පිහිටි මෙම වන භූමිය අලියතුන්ගේ සුවිශේෂී වාසභූමියක් දවනවා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ස්වාමින් වහන්සේ නමක් විසින් ව්‍යාපෘතියක් සඳහා බව පවසමින් මෙම වනාන්තරය එලිපෙහෙලි කර ඇති බවයි. මේ රක්ෂිතයට කරන හානියෙන් අලි ගං වදින මේ හානිය නිසා මේ ප්‍රදේශයේ අලි කොරිඩෝවක් නිර්මාණය වෙන්න පුළුවන්. මේව විනාශ කරන්න කීයටවත් අපි දෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් අප චෝදනා එල්ලවන ස්වාමින් වහන්සේගෙන්ද විමසා සිටියා. මේක මේ යම් පිරිසක් එකතු වෙලා යාරස්ථාන වලට විරුද්ධව කරන බලවේග මේවා. එහෙම තමයි මම තේරුම් ගන්නේ. ඒ කියන්නේ දැන් ඔය කෙනෙක්වත් මං ගාවට ඇවිල්ලා කතා කරන්නේ. ඇයි ඒ කතා කරන්නේ නැත්තේ? මේ කටයුත්ත කරන්නේ කවුරුවත් නෙමෙයි මම තමයි කරන්නේ. අපි ඒකට අදාළයි දාලා ඒ වැඩේ කරනවා. නමුත් මේක කරවන්නේ මම. මේක දැන් පරිසරය ආරක්ෂා කරන වැඩපිළිවෙලක්. මේකේ අයිති අපිට සේරම තියෙනවා. සන්නස් පිඹුරුපත් ඔක්කොම තියෙනවා. මේකේ තියෙනවා ඇතුලේ වැව් කීපයක්ම තියෙනවා මේ කොටසේ. ඒ වගේ දැන් මේ වැව් කඩාන ගිහිල්ලා දැන් ඊට පස්සේ අලි ඇවිල්ලා එහෙම විනාශ වෙලා තිබුණේ. දම් කැලෑ තමයි තියෙන්නේ. එතකොට දැන් අපි මේ වැවක් හදන්න කටයුතු කරලා තියෙනවා. වැවේ ඇතුලේ දැස් කපන්නේ නැහැ. වැවේ බන්ට් එක හදලා දැම්ම හදලා ඊට පස්සේ එතන තියෙනවා අක්කර 20ක කුඹුර. දැන් අපි නියරවල් එහෙම ඔක්කොම තියෙනවා. අපි මේ කුඹුර සුද්ධ කරලා දැන් අපි මේ කරන්න හදන්නේ දේශීය අපේ තිබුණු පැරණි වී වර්ග තියෙනවනේ. මේ පැරණි වී වර්ග තමයි අපි මෙතන බොහොම ආදර්ශමත් ගොවිපලක් හැටියට පවත්වාගෙන යන්න හදන්නේ. අම්පාර දමන දිවියාගල ප්‍රදේශයේ වසර 3ක සිට පවත්වාගෙන යන වැලි කැපීමේ ව්‍යාපෘතියක නතර කිරීමට එරෙහිව එම ප්‍රදේශයේ ජනතාව ඊයේ විරෝධතාවක නිරත වුණා. ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් එම ව්‍යාපෘතිය යලි ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසයි. අම්පාර දමන දිවියාගල කීනවත් මොරගහපල්ලම එක්ගල්ලොය වැනි ප්‍රදේශ රැසක ජනතාව සිය ප්‍රධාන ජීවනෝපාය ලෙස වීගොවි තැන සිදු කරනු ලබනවා. නමුත් අධික වැසි පවතින විට ගල්ලොයේ පිටාර ගැලීමත් සමග ප්‍රදේශයේ කුඹුරුවල වැලි පිරීම හේතුවෙන් සිය කුඹුරුවල අස්වැන්න අඩුවන බවට ගොවීන් චෝදනා කරනවා. වසර 3ක සිට ප්‍රදේශයේ වැලි කැපීමේ ව්‍යාපෘතියක් සිදු කරගෙන ගිය අතර අදාළ ව්‍යාපෘති හිමිකරු සිය කුඹුරුවල පිරින වැලි ඉවත් කර දීම සිදු කර දුන්නත් මේවන විට එම ව්‍යාපෘතිය ගොවිජන සේවා සංවර්ධන ඒකකයෙන් අත්ිටුවා ඇති බවට ගොවීන් චෝදනා නගනවා. ප්‍රශ්නේ නැති කරපු අයගේ ඉඩම් කුඹුරු මඩ ඉඩම් ඒ වගේ හොඳට හැදෙන ගොයන්. එතකොට මම අහන්නේ මේ මිනිස්සු බත් කන්න ඕනි අපි බත් කන්න ඕනි නැද්ද කියලා. ව්‍යාපාරය කරගෙන යෑමට රජයෙනුත් අපි බලාපොරොත්තු වෙනවා සහයෝගය දෙන්න කියලා. එබැවින් අදාළ වැලි කැපීමේ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කර දෙන ලෙස ඉල්ලමින් ඊයේ එම ප්‍රදේශයේ ජනතාව මෙලෙස විරෝධතාවයකට නිරත වුණා. බොහෝ දෙනෙකුට ජීවත් වෙන්න අපහසු තත්යකට දැන් පත් වෙලා තිබෙනවා. ඔවුන්ගේ ගොවිතැන් බත් ටික කරගන්න විදියක් නැහැ. ඒ කුඹුරු ටික හරියට සකස් කරගන්න විදියක් නැහැ. ප්‍රධාන වගේ කියුත්තන් ඇවිල්ලා මේක හොඳට බලලා මේ කටයුත්ත සාර්ථක කරගෙන යන්නට අවශ්‍ය නීති සකස් කර දෙන හැටියට අපි ඉල්ලා සිටිනවා. තවත් දේශපුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. ශ්‍රීපාද වන්දනාවේ ගොස් යලි පැමිණීමෙන් සිටියදී මහවැලි ගඟේ දිය දෑමට ගිය 17 වැනි පාසල් සිසුවෙකු දී කිලි අතුරුදන් වී තිබෙනවා.
නාවලපිටිය පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිසුව සෙවීමේ කටයුතු සිදු කළද අතුරුදහන් වූ සිසුවා තවමත් සාගෙනීමට නොහැකි වී ඇති බවයි නාවලපිටිය පොලිසිය පවසන්නේ. මේ අතර විනෝද චාරිකාවකට සහභාගී වූ පිරිසක් ඉඳුරුව ගල්කන්ද පාසල අසල මුහුදේ දියලෙමට ගොස් සිටියේදී තරුණින් දෙදෙනෙකු දියේ ගිලී ගසාගෙන ගොස් තිබෙනවා. එහිදී එක් තරුණියෙකු බේරාගෙන ඇති අතර අනෙක් තරුණයා සොයා මේ වන විට නාවික හමුදාව මෙහෙයුම් සිදු කරනවා. මෙසේ අතුරුදහන් වී ඇත්තේ ගම්පල උලපනේ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණේ. දෙස්විදෙස් සංචාරකින්ගේ ආකර්ෂණයට ලක්වන අයුරින් මෙරට උද්භිත උද්‍යාන සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ රුපියල් මිලියන 60ක වියදමින් ගම්පහ උද්භිත උද්‍යානය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ අත්තනුගල ඔය හරහා ආකර්ෂණීය පාලමක් ඉදිකිරීමට මුල්කල තැබුණේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. මාදුර ඔය පිඹුරත්යව ප්‍රදේශයේදී වන අලියක ඉසෙද්දී ඇලට වැටී තිබෙනවා. ඉන්පසු ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමකට අනුව මාදුර ඔය සහ වෙහෙරකල වනජීවී නිලධාරීන් පැමිණ පැය 8ක පමණ මෙහෙයුමකින් අනතුරුව එම අලියා ගොඩටගෙන අලුත් ඔය රක්ෂිතය වෙත පළවා හැරීමට කටයුතු කර තිබෙනවා. මඩකලපුව කල්මුණි ප්‍රධාන මාර්ගයේ කාතන්කුඩි ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදු ඌරිය අනතුරක් CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබෙනවා. බඩේනගු ප්‍රවාහනය කරන මුවාවෙන් මාදුර ඔය රක්ෂිතයෙන් නීති විරෝධීව කැපූ තේක්ක දෙවතුගයක් කන්ටේනර් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී උඩුදුම්බර පොලිසිය මගින් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ලක්ෂ 10ක් පමණ වටිනා මෙම දෙවතුගේ සමග සැකකරුවන් දෙදෙනෙකුද පොලිසිය මගින් අතඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මටක්කුලිය පර්ගුෂන් පාර කචිමවත්ත ප්‍රදේශයේ පැල්පත් නිවාස පෙළක අද අලුයම 2:30ට පමණ ගින්නක් හටගත්තා. ගින්නේ නිවාස 30ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. කඩවත කිරිල්ලවල ප්‍රදේශයේදී අද පෙරවරුවේ ලොරි රථයක් මාර්ගය හරහා පෙරළී යමින් කොළමනුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ල වුණා. කොවිඩ් වසංගතය හමුවේ නිවසට සීමා වී සිටින දරුවන්ට අධ්‍යාපන පහසුකම් ලබා ගැනීමට හා ශාරීරිකව ක්‍රියාශීලී වීමට සහාය වීම අපේක්ෂා කර ගනිමින් මයිලෝ විදින් හඳුන්වා දෙන ලද ප්‍රවර්තන වැඩසටහනේ ජයග්‍රාහකීන්ට ලැප්ටොප් ටැබ් රිලෝඩ් පහසුකම් ඇතුළු ත්‍යාග රසක් ප්‍රදානය කිරීම අධ්‍යාපන අමාත්‍ය ජීඑල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා නෙස්ලේ ලංකා සමගමේ උපසභාපති බන්දුල එගොඩකොඩගේ යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. දැන් නලිත කැටි විරාමයක් ලබා ගැනීමටයි මේ සූදානම. ක්‍රීඩා පොත් වෙතයි දැන් අවධානය. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම කොදෙව්වන් සමග පැවති එක්දින තරගාවලියේ අකණ්ඩව තෙවැනි පරාජයට අත මුහුණ දෙද්දී ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම අකණ්ඩව සිව්වැනි ජයත් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉන්දියාවද අභිබවමින් පළමු තැනට පැමිණියා. ලයිව් 12 තුලින් සමුගන්නයි මේ සූදානම. ලයිව් 8 SMS සේවාව තිරේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි. උණුසුම් පුවත් දැනගැනීම සඳහා www.live8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ දවසක්.